අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාරම ඇත්තුමාට දැන් එතුම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව පිළිබඳ පැහැදිලි කර. බොහොම ස්තුති ගරු අමාත්‍යතුමනි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමනි, වගේම අධිකරණ අමාත්‍යතුමනි. මේ වෙලාවේ තියෙන විදේශගත ශ්‍රමිකයන් පිළිබඳව සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට එවන විදේශ මුදල් ලංකාවට එවීම නිසා තමයි අපිට විශාල වශයෙන් අපිට යම් යම් මිලදී ගැනීම කරන්න ඩොලර් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපි දන්න කාරණාව තමයි පහුගිය කාලවකවානුවේදී යම් කිසි ආකාරයක විදේශගත ශ්‍රමිකයන් විසින් එවන ලද මුදල් ප්‍රමාණය යම් කිසි අඩුවක් දක්නට ලැබුණා. නමුත් අපේ රජයේ ඉල්ලීම මත පහුගිය කාලේ වෙනකොට අපිට මැයි මාසේ විතර වර්ධනයකුත්, ඒ වගේම ජූනි මාසේ වෙනකොට යම් අඩුවීමකුත්, දැන් ජූලි මාසේ වෙනකොට නැවත යම් වැඩිවීමකුත් සිද්ධ වෙලා තියෙනවා විදේශගත ශ්‍රමිකයන් විසින් එවන ලද ප්‍රේෂණවල. එතකොට මේ එවන මුදල් ප්‍රමාණය නිසා අපට තෙල් ටික ගන්න, ගෑස් ටික ගන්න, එතකොට අපිට බෙහෙත් ටික ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා තමයි අපි මුලින්ම ඉල්ලීමක් කළේ මේ වෙලාවේ මේ රටේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඔබට පුළුවන් සහයෝගය අපිට ලබා දෙන්න කියලා. ඉතින් පහුගිය කාලේ පුරාවටම ඇතැම් අය සුළුසුළු වාසි වෙනුවෙන් උන්ඩියල් හවාලා ක්‍රම පාවිච්චි කරද්දී රටට ආදරය කරන මිනිස්සු, මේ රටේ ඉන්න මිනිස්සුන්ට ආදරය කරන විදේශගත ශ්‍රී ලාංකිකයෝ අපිට තමන් හම්බ කරන ඩොලර් වෙන්න පුළුවන්, ඩිනාර් වෙන්න පුළුවන්, යෙන් වෙන්න පුළුවන් ඕනම දේවල් අපට ඒ විදියටම බැංකු හරහා එව්වා. ඒ බැංකු හරහා එවපු නිසා අපට පුළුවන් වුණා ඒ ලැබිච්ච ඩොලර් සංචිත වලින් අපට මේ රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්න. එතකොට මේ ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කරා. විශේෂයෙන් බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් මේ සඳහා අපට දැඩි දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම මේ සඳහා පූර්ණ එකඟතාවය ලබා දුන්නා. අපේ අමාත්‍යංශයත්, ඒ වගේම මහ බැංකුවත්, මුදල් අමාත්‍යංශයත් එකතු වෙලා අපි ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව යම්කිසි සැලැස්මක් ඉදිරිපත් කරා. ඒ අනුව පළවෙනි යෝජනාව විදියට මෙච්චරකල් විදේශගත වෙලා ඉඳලා ආවහම ඕනම කෙනෙකුට ගුවන් තොටුපළේදී හම්බ වෙනවා තීරුබදු සහනයක්. අපි දන්නවා සමහර අය පිටරට ගිහින් එනකොට චොක්ලට් ටිකක්, සමහර වෙලාවට සැරමත් පැන් ටිකක් අරගෙන එනවා. ඒ වගේම ඒ ගුවන් තොටුපළෙන් එනකොට ටීවී එකක්, වොෂින් මැෂින් එකක් අරගෙන එනවා අපි දකිනවා. එතකොට ඒකේ හම්බ වුණේ දවස් 90ට වඩා අඩුවෙන් හිටියොත් 1187 රුපියල් ඩොලර් 187.50ක සහනයක් තමයි හම්බ වුණේ. එතකොට දින 90 365 අතර හිටියහම ඩොලර් 625ක සහනයක් හම්බ වුණා. දවස් 365ට වඩා ඉඳලා ආවොත් 1750ක සහනයක් හම්බුණා. ඒ සහනෙන් තමයි අපි ওই ගමට එනකොට තමන්ගේ ගෙවල් වල ඉන්න අයට යම් යම් තෑගි භෝග ටිකක් අරගෙන ආවේ. දැන් මේක ලංකාවට ඩොලර් එව්වත් එකයි නැතත් එකයි, විනෝද චාරිකාවකට ගිහිල්ලා ඉඳලා ආවත් එකයි, 7-5ක් එව්වේ නැතත් මේක තමයි හම්බ වුනේ. දැන් අපි වෙනස්කමක් කරලා තියෙනවා. මේ ලැබෙන මුදල් අපි වෙනස්කමක් කරන්නේ නැහැ. මේ විදියට ලැබිච්ච ඒ සහනේ ඒ විදියටම දෙන ගමන් ඩොලර් 2400ක්වත් අමවශයෙන් එවලා තියෙනවා නම් එයා සිල්වා කියන කැටගරියකට අපි ඇතුළත් කරගෙන එයාට වැඩි කරනවා. එයා හිටපු දින ගානත් එක්ක දින 90ට අඩු නම් 787ක්, දැන් මේ 187ක් තිබිච්ච එක 787ක් වෙනවා, ඩොලර් 600කින් වැඩි වෙනවා. දින 90 365 අතර හිටියනම් 1225ක්, ඊට වැඩියෙන් ඉන්නව නම් 2350ක් විදියට මේ ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක තීරුබදු සහනය වැඩි වෙනවා. මේක ඩොලර් 4800ක්වත් එවලා තියෙනවා නම් 1175ක්, 1585ක් සහ 2710ක් විදියට වැඩි වෙනවා. මේක ඩොලර් 7200ක් එවලා තියෙනවා නම් මේක ගෝල් කැටගරියකට එන්නේ. ඒක 1627, 2065, 3190 විදියට ඩොලර් ප්‍රමාණයක් තීරුබදු සහනයක් ලබා දෙනවා. ගෝල් ප්ලස් යටතේ 12000ක් අවුරුද්දක කාලයක් තුල එවලා තිබුණොත් ඒ විදිහටම තව 2400ක් වැඩි වෙලා, කියන්නේ 120ක ප්‍රමාණයකින් වැඩි කරලා 2587ක්, 3025ක්, 4150ක් වශයෙන් ලබා ගන්න පුළුවන් වෙනවා වෙනදා හම්බ වුණු උපරිමයේ 1750ට සාපේක්ෂව. ඊට අමතරව 24000ක් එවලා තියෙනවා නම් අවුරුද්දට, අවම වශයෙන් 24000ක් එවලා තියෙනවා නම් එයාට 120ක් වැඩි වෙලා ඩොලර් 4800කින් වැඩි වෙනවා Tamanට හම්බ වෙන තීරුබදු සහනය. එතකොට එතෙන්දි 4985ක්, 5425ක් සහ 6550ක් විදියට ඇමරිකානු ඩොලර් සහනයක් ගුවන් තොටුපළේදී ලබා ගන්න පුළුවන් වෙනවා. මේක තමන්ගේ ගිණුමට හරි, එහෙම නැත්නම් තමන්ගේ ජොයින්ට් ගිණුමකට හරි
ලංකාවේ රුපියල් ගිනුමකට හරි එහෙම නැත්නම් විදේශ මේ ඩොලර් ගිනුමකට හරි ලබා දෙන මුදල් වලට මේක ගොඩ නැගෙනවා. මේ සියලු දේවල් තමන් එහෙන් මොන රටෙන් එව්වත් කමක් නැහැ, ලංකාවට බැංකුවක් හරහා එවපු සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් මේකට අයිති වෙනවා. විදේශගත ශ්‍රමිකයන් විතරක් නෙවෙයි, විදේශගත ශ්‍රී ලාංකිකයිනුත් මේකට ඇතුළත් වෙනවා. ලංකාවට මුදල් ලැබලා තියෙන ප්‍රමාණය හැටියට ඒක පෙන්වන්න සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක සාක්ෂි ඉදිරිපත් කරන්නත් මේ කැටගරි හදන්නත් බැංකුව හරහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අංක දෙක යෝජනා විදියට අපි ඉදිරිපත් කරපු කාරණාව තමයි මේ රටේ දැනට වාහන ගේන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ මොනම විදියකටවත් දැන් කොවිඩ් කාලේ ආරම්භ වෙච්ච කාලේ ඉඳලම රථවාහන ආනයනයට ඉඩ දෙන්නේ නැහැ. මෝටර් සයිකලයක්වත් ආනයනය කරන්න දෙන්නේ නැහැ. එතකොට මේ රටට මේ විදේශ විනිමය එවන උදවිය වෙනුවෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයා වෙනුවෙන්ම මේ විශේෂ පැකේජය හඳුන්වා දීලා තියෙනවා. එතෙන්දී ඩොලර් 3000ට වඩා කවුරු හරි කෙනෙක් ලංකාවට එවනව නම් තමන්ගේ ගිනුමට හරි තමන්ගේ ඥාතියාගේ තමන්ගේම කෙනාගේ ගිනුමට වෙන වෙන අයගේ ගිනුම වලට එවලා හරියන්නේ නැහැ. තමන්ගේ ගිනුමට හරි තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගිනුමට හරි තමන් එවලා තියෙනව නම් ඩොලර් 3000ට වැඩියෙන් යම් කිසි මුදලක් ඒ අයට ඒ එවපු මුදලේ අඩ වටිනාකමකට බයිසිකලයක් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් එකක් ගන්න අවකාශය ලැබලා දීලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික මෝටර් සයිකලයක් ගන්න මේ 3000යි අවස්ථාව දීලා තියෙන්නේ අවමයට. ඒ කියන්නේ 3000ට වඩා වැඩි නම් එවපු මුදල 5000 නම් 2500ට අදාළ CIF වැලියු එක, ඒ කියන්නේ මූලික මේ වටිනාකමට ගෙන්නන්න පුළුවන්, බදු රහිත මිලට ගෙන්නන්න පුළුවන් රෝද දෙකේ වාහන, ඒ කියන්නේ මෝටර් සයිකල්. හැබැයි අපි ත්‍රිවිල සඳහා මේ සඳහා අවකාශයක් ලබා දෙන්නේ. අපි විශ්වාස කරනවා මේ රටේ ත්‍රිවිල් ප්‍රමාණය බොහොමත්ම ප්‍රමාණවත්, තව මේ රටට ත්‍රිවිලර් එන්න ඕනි නෑ කියලා. ඒ නිසා 20000ට වැඩියෙන් එවලා තියෙනවා යම්කිසි පුද්ගලයෙක් 20000ට වැඩියෙන් ඕන ප්‍රමාණයක් එවලා තියෙනව නම් ඩොලර් 65000ක උපරිමය දක්වා යවන ලද මුදලෙන් භාගයක මුදල ඩොලර් 65000ක් දක්වා වාහනයක් ආනයනය කරන්න අවසර දෙනවා. මේකත් විද්‍යුත් වාහනයක් විතරයි, ඉලෙක්ට්‍රොනික වෙහිකල් එකක් විතරයි ගේන්න පුළුවන්. ඒකත් 300ත් 500ත් අතර ධාවන පරාසයක වාහනයක් වෙන්න ඕනි. ඒ වගේම මේ සඳහා ගෙන්නද්දී සූර්ය බල පද්ධතියක් තමන් විසින්ම සකසා ගන්න ඕනේ, තමන් විසින්ම ආනයනය කරලා හරි එහෙම නැත්නම් මිලදී ගන්න ඕනි. මොකද ජාතික විදුලි බල පද්ධතියෙන් මේ වාහන ආරෝපණය කරන්න ඉඩ දෙන්නේ නැහැ, චාර්ජ් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා ජාතික පද්ධතියට සම්බන්ධ නොවි ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් හැටියට තමයි තමන්ගේ සූර්ය පැනලය ගෙන යාම තමයි ගේන්නත් එක්ක තමයි මේ සඳහා අනුමැතිය දෙන්නේ. මොකද මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා පරිසර දූෂණ යවම කර ගැනීම, ඒ වගේම ඩොලර් ලංකාවෙන් එළියට යන එක නතර කර ගැනීම, ඒ වගේම ප්‍රධාන ධාරාව හරහා ප්‍රධාන ග්‍රිඩ් එකෙන් අපි විදුලිය අරගෙන ප්‍රධාන ධාරාවට හානි නොකිරීම කියන මේ සියලු කාරණා හරහා තමයි අපි මේ විදුලි මෝටර් රථය ලබා දෙන්නේ. මේකත් ක්‍රියාත්මක වෙනවා දැන් ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීමත් සමගම ඉදිරි දිනවලදී ඔබට මේ සඳහා හිමිකම් පෑමේ වරප්‍රසාදය හිමි වෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. මෙතනදී ඒ වාහනවල ප්‍රමාණය, ඒ පිළිබඳව අදාළ චක්‍රලේඛනය අපි ඉදිරියේදී නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා වෙන වාහනේ ප්‍රමාණය කිලෝවොට් ගණන, ඒ වගේම මේකේ බැටරියට මොකක්ද කරන්න කියන කාරණා, මොකද එතනින් එහාට තියෙන දේවල් සියල්ල. කොහොම වුණත් මේ වෙලාවේ රටට මේ උදව්ව කරපු සියලු ශ්‍රී ලාංකික යන් වෙනුවෙන් යම් යුතුකමක් ඉෂ්ට කිරීමක් සහ අනාගතයේදී මේ අයට වැඩි වැඩියෙන් උනන්දු කිරීමක් හැටියට අපි මේක ඉදිරිපත් කරනවා. මම මේක මීට කලින් දවසේ ඉදිරිපත් කරද්දී සමහරු කිව්වා ලක්ෂයේ කතාවක් කිව්වහම කොහොමද එවන්නේ කියලා. අපි උදාහරණයක් තමයි කිව්වේ ලක්ෂයක් එව්වොත් මේ වගේ වෙනවා කියලා. ඉතින් අපිට මේ වෙලාවේ මේ අදහස ඉදිරිපත් කිරීමත් එක්කම ගිය මැයි මාසයේ අපි මේ අදහස ඉදිරිපත් කළේ. ඒ ඉදිරිපත් කිරීමත් එක්කම අපිට විවිධ අදහස්, උදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් වුණා. ඒ සියල්ල අපි කැටි කොටගෙන තමයි මේ යෝජනා හදලා තියෙන්නේ. අදහස්, උදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරපු සියලු දෙනාටමත්, මුදල් එවපු, එවන, මේ ආරංචියට මුදල් එවපු සියලු දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා රට විදියට.